boy, bayabaradhu obata patalana danarina hariyata igena gannai ape me soodana තමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපේ channel එක subscribe කරන්න. ඒ විතරක් නෙමෙයි මේ වගේ video සෑම දවමකට බලන්න පුළුවන් පල්ලෙ හැතින bell icon එක click කරන්න මතක කරන්නත් එපා. බොහෝ දරුවන්ට ප්‍රශ්නයක් තියෙනවා මේ දනරින ලකුණු පැටලීම සහ දනරින වැරදීම නිසා බොහෝ දරුවන් විභාගයේදී ඔවුන්ගේ ප්‍රශ්න වලට සම්පූර්ණ ලකුණු ලබා ගන්න හැකියාවක් නැති වෙනවා සහ එක්කෝ සම්පූර්ණ ලකුණු හෝ කොටසක් ඔවුන් අහිමි කර ගන්නවා. ඉතින් මේ ඔබට පැටලෙන දනරින සම්බන්ධව දැනගත යුතු පාඩමක් අද අපි සාකච්ඡා කරන්නයි මේ සූදානම. ඉතින් බලමු අපගේ පාඩම නිකිල. මෙහිදී ඔබ දැනගත යුතු කාරණාවක්. අපි මෙන්න මේ කොටස ඔබ හරියට මතක තබා ගත යුතුයි. ධන සංඛ්‍යාවකට ධන සංඛ්‍යාවක් එකතු කරාම එන උත්තරයේ ලකුණක් ධන. ඍණ සංඛ්‍යාවකට ඍණ සංඛ්‍යාවක් එකතු කරාම එන උත්තරයේ ලකුණ ඍණ. ඒ වගේම ඔබ දැනගත යුතුයි ධන සංඛ්‍යාවකින් ගුණ කළාම එන උත්තරේ ලකුණ ධන ඍණ සංඛ්‍යාවකින් ගුණ කළාම එන උත්තරේ ලකුණත් ධන ඍණ සංඛ්‍යාවකින් හෝ ධන සංඛ්‍යාව ඍණ සංඛ්‍යාවකින් ගුණ කළාම එන උත්තරය ඍණ ධන සංඛ්‍යාවකින් බෙදුවාම එන උත්තරේ ධන ඍණ සංඛ්‍යාවකින් බෙදුවාම එන උත්තරයත් ධන ඍණ සංඛ්‍යාවකින් බෙදුවාම එන උත්තරය ඍණ එහෙනම් දරුවනේ අපි සරලව මතක තියාගත යුතු කාරණාව තමයි මෙන්න මේ කොටස ගත්තාම තාමත් වැඩගත් ලකුණු සමාන සංඛ්‍යා දෙකක් එක්කෝ දෙකම ධන නැතිනම් දෙකම ඍණ ලකුණු සමාන සංඛ්‍යා දෙකක් ගුණ කළත් බෙදුවත් එන උත්තරේ ලකුණ අනිවාර්යයෙන්ම ධන විය යුතුයි සංඛ්‍යා දෙකක් ගුණ කිරීමේදී හෝ බෙදීමේදී ඒ වායෙහි ලකුණු දෙක අසමාන නම් එකක් ධන එකක් ඍණ වෙනවා නම් ලැබෙන උත්තරයේ ලකුණ ඍණ විය යුතුයි ලකුණු සමාන සංඛ්‍යා දෙකක් ගුණ කළත් බෙදුවත් එන උත්තරේ ලකුණ ධන වෙනවා සේම ලකුණු අසමාන සංඛ්‍යා දෙකක් ගුණ කළත් බෙදුවත් එන උත්තරේ ලකුණ ඍණ විය යුතුයි එහෙනම් මෙන්න මේක ඔබ හරියට මතක තබා ගත යුතුයි හරි අපි මේක උදාහරණ කීපයකින් විමසා බලමු පළමු උදාහරණය අපි බලමු එකතු කරන්න ඉස්සෙල්ලා එකතු කිරීම අඩු කිරීම ධන පහට එකතු කරමු ධන තුනක් සරල දෙයක් හරි ලේසි අපි ධන කියන එක අපි ලියන්නේ පහ එක මේ වරහණය කියන දරුවනේ ගුණ කිරීම කියලා මේ ධන ලකුණත් එක්ක ගුණ කරන්න ධනයි ධනයි ගුණ කළාම මං කිව්වා උත්තරය ධන ධනයි ධනයි ගුණ කළාම ධන එතකොට මෙතන පහට තුනක් එකතු කරාම කීයද දරුවනේ ධන 8 බවට පත් වෙනවා එතකොට බලමු අපි ඊළඟ එක එතකොට ඍණ 10ට එකතු කරමු ඍණ 15 බලමු ඍණ 10 ඒ විදිහටම නේ ඍණ 10ට ධනයි ඍණයි ගුණ වුණාම මොකක්ද දරුවනේ උත්තරේ ධනයි ඍණයි ගුණ කළා ලකුණු අසමාන දෙයක් ගුණ කරාම උත්තරේ ලකුණ වෙන්නේ ඍණ ධනයි ඍණයි ඍණ 15 හරි දරුවනේ ඔබට මතක තබා ගැනීම ලේසියි උදසා මම කියන්නා ධන කියන්නේ පිරිමි ළමයි කියන ධන කියන්නේ පිරිමි ළමයි ඍණ කියන්නේ ගැහැණු ළමයි කියලා හිතන්න. දැන් උද උදාහරණ ආපහු අපි ගියොත් ධන පහ කියන්නේ එතකොට පිරිමි ළමයි 5 දෙනයි. ධන තුන කියන්නේ පිරිමි ළමයි 3 දෙනයි. එක සමාන කට්ටිය නම් ඉන්නේ ඒගොල්ලෝ එකතු කරන්නේ. පිරිමි ළමයි 3 දෙනයි, පිරිමි ළමයි 5 දෙනයි, පිරිමි ළමයි 3 දෙනයි, ඔක්කොම පිරිමි ළමයි 8 දෙනයි. මෙතන දැන් ගැහැණු ළමයි 10 දෙනයි, ගැහැණු ළමයි 15 දෙනයි, ඔක්කොම ගැහැණු ළමයි 25 දෙනයි. ඍණ 25යි. හරි. තවත් උදාහරණයක් ගමු අපි. ඔබට තව දුරටත් මේ පැහැදිලි වෙයි. ඍණ 12 ඍණ ඍණ 20 හරි අපි මේක බලමු හරි ඍණ 12 මෙතන තියෙනවා අපි ඒක ඒ විදිහටම ලියන්න ඍණ 12යි මෙතන ඍණයි ඍණයි ගුණ කළාම දරුවනේ ඍණයි ඍණයි ගුණ කළාම ධන මෙතන නම් ධන 20 කියලා අපි ලියමු
හරි දැන් මෙතන බලන්නකෝ දරුවනේ මෙතන ඉන්නවා පිරිමි ළමයි 20ක් ධන 20 කියන්නේ පිරිමි ළමයි 20යි ගැහැණු ළමයි 12යි පිරිමි ළමයි 20යි ගැහැණු ළමයි 12යි වැඩිපුර ඉන්නේ කවුද පිරිමි ළමයි එතකොට මේ පිරිමි ළමයි 20 දෙනා ගැහැණු ළමයි 12 දෙනෙකුට ජෝඩු වෙන්න අඩුවෙන් ඉන්න කට්ටිය 12 දෙනෙක් ඉන්නවනේ මේ ගැහැණු ළමයි 12 දෙනාට මේ පිරිමි ළමයි 12 දෙනෙක් ජෝඩු වුණාම වැඩිපුර ඉන්න කට්ටිය ඉතිරි වෙනවා ඒ ඉතිරි අගය තමයි මෙතන අපි ලියන්න ඕනේ එතකොට බලමු අපි 12ට මේ 20න් 12 දෙනෙක් මේ 12 දෙනාට දුන්නාම වැඩිපුර ඉතිරි වෙනවා කී දෙනෙක්ද 8 දෙනෙක් ඉතිරි වෙන කට්ටිය කවුද පිරිමි ළමයි ඒ කියන්නේ ධන හරි තවත් උදාහරණයක් බලමු අපි පින 18ට පින පින 8 අපි මේක බලමු හරි පින 18 රිනයි රිනයි අපි දන්නවා මේ වරණයක ගුරු කිරින් රිනයි රිනයි ධන 8යි හරි දැන් මෙතන බලමු අපි තත්ත්වය වෙනස් ධන 8 කියන්නේ පිරිමි ළමයි 8 දෙනෙක් ඉන්නවා ගැහැණු ළමයි 18 දෙනෙක් ඉන්නවා එහෙනම් මේ අඩු ප්‍රමාණයට මේ ප්‍රමාණය වැඩියෙන් ඉන්න කට්ටියකින් 8 දෙනෙක් දෙන්න ඕනේ ඒ කියන්නේ ගැහැණු ළමයි පිරිමි ළමයි 8 දෙනාට ගැහැණු ළමයි 8 දෙනෙක් අපි දෙනවා එතකොට වැඩිපුර ඉන්න අය තමයි මෙතන ඉතිරි වෙන්නේ හැම වෙලාවෙම මේ ප්‍රතිවිරුද්ධ අයට මේ මේ අනිත් කට්ටියකින් අපි දෙනවා ඒගොල්ලෝ ජෝඩු කරනවා ජෝඩු කරාම වැඩිපුර ඉන්න කට්ටිය ඉතිරියක් වෙනවනේ ඒ ඉතිරිය තමයි මෙතන උත්තරේ බාර පත් කරන්නේ ඒක ගැහණු හෝ වේවා පිරිමි හෝ වේවා එක්කෝ ගැහණු නම් ඍණ වෙනවා පිරිමි නම් ධන වෙනවා ධන 8යි මෙතන ඍණ 18යි ගත්තාම මෙතන 8 දෙනෙක් ගියාම මෙතන 10 දෙනෙක් ඉතිරි වෙනවා කවුද වැඩිපුර ඉන්නේ පිරිමි ගැහණු ළමයි එතකොට නම් මෙතන උත්තරේ වෙන්නේ ඍණ 10 හරි මෙන්න මේ ආකාරයෙන් ඔබට මතක තියාගෙන මෙන්න මේ වගේ ගැටලු හදන්න පුළුවන් අපි මේ මේ වගේ ගැටලු අනිවාර්යයෙන්ම හැදීම ඔබට අත්‍යවශ්‍ය දැනගත යුතුයි මේවා විභාගෙදී ඔබ සමහර විට මේ ධනෙට පටලවා ගන්න. එහෙනම් මතක තියාගන්න ධන ගැහැණු නම් ධන පිරිමි නම් ඍණ ගැහැණු නම් ඔබට පුළුවන් ඒ දෙදෙනෙ දුන්නාම දැන් එකම කට්ටිය නම් ඉන්නේ ඍණයි ඍණයි කට්ටිය නම් ඉන්නේ මේගොල්ලෝ එකතු වෙනවා. සමහර කට්ටිය මෙන්න මේ අවස්ථාවවලදී කරන වැරද්දක් තියෙනවා. මේ ඍණ 10 ඍණ 15 කරා මේක ධන 25 කරනවා. මෙතන මතක තියාගන්න මේ එතන ಗುಣ කිරීමක් හෝ බෙදීමක් නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන ඍණ 10 ඍණ 15 ගැහැණු ළමයි 10 ගැහැණු ළමයි 15. එතකොට මේගොල්ලෝ ජෝඩු වෙන්න බෑ. එකම කට්ටිය ඉන්නේ. එතකොට මෙතන ඍණ 25 බවට පත් වෙනවා. එතකොට මෙතන ඍණ 12 කියන්නේ ගැහැණු ළමයි 12යි පිරිමි ළමයි 20යි. එතකොට ගැහැණු ළමයි 12ට පිරිමි ළමයි 12 දෙනෙක් ගියාම වැඩිපුර ඉන්න කට්ටිය උත්තරේ විදිහට අපි තියෙනවා. මෙතන ඉන්නවා ගැහැණු ළමයි 18 දෙනෙක් පිරිමි ළමයි 8 දෙනෙක් ඉන්නේ. එතකොට පිරිමි ළමයි 8 දෙනාට ගැහැණු ළමයි 8 දෙනෙක් දුන්නාම ඉතිරි වෙන්නේ කවුද? ගැහැණු ළමයි 10 දෙනෙක්. මෙන්න මේක ඔබ අවබෝධ කරගන්න ඕනේ. හරි. අපි දැන් බලමු ඊළඟට කොහොමද මේක ගුණ කිරීම සහ බෙදීම සඳහා මේ සංඛ්‍යා වල ලකුණ භාවිත කරන්නේ කියලා. හරි. අපි මේ උදාහරණය බලමු දරුවනේ. ධන 5 ගුණ කරමු අපි. ධන 3. හරි සරල ගාන. පස්ව ඉස්සරලාම ඔබ කරන්න ඕන සංඛ්‍යා දෙක ගුණ කරන්න. පස්ව රත් 3 15යි. දැන් ලකුණ ගුණ කරන්න. එක් ධනයි ධනයි ගුණ කරාම ධනම තමයි. අපි සාමාන්‍ය ඔබ සාමාන්‍ය ගණන් හදනකොට ධන කියලා ලියන්න අවශ්‍යතාවයක් නැහැ මම ඔබට පැහැදිලි වෙන්න මේ ධන කියලා ලකුණ මම ඉස්සරෙන් දානවා. අපි සාමාන්‍ය ධන සංඛ්‍යා ඉදිරියෙන් ධන ලකුණ දාන්නේ නැහැ. ඍණ සංඛ්‍යාවන් නම් පමණයි ඒක ඍණ ලකුණ දාන්නේ. හරි. අපි බලමු තව එකක්. ඍණ 10 ගුණ කරමු අපි ධන 5. හරි. 10 වරක් 5 50යි. ඍණයි ධනයි ගුණ කළාම උත්තරේ ඍණ ලකුණ සමානයි නේද? ඒක උත්තරේ ලකුණ ඍණ. තව එකක් බලමු. ඍණ 8 ගුණ කිරීම ඍණ 7. හරි. මේක බලමු. 8 වරක් 7, 7 වරක් 8 56. මෙතන ඍණ තියෙන්නේ, මෙතනත් ඍණ තියෙන්නේ. ඍණයි ඍණයි ගුණ කළාම උත්තරය ධන. එහෙනම් මතක තියාගන්න ලකුණු අසමාන දෙකක් ගුණ කළාම උත්තරය ඍණ වෙනවා. සේම ලකුණු සමාන දෙන්නෙක් ගුණ කළාම උත්තරය ධන බවට පත් වෙනවා. අපි බලමු බෙදීම. 4 වෙනි උදාහරණේ 20 ධන 20 බෙදමු අපි දෙකෙන් ධන දෙකෙන් අපි බලමු 20 දෙකෙන් බෙදුනහම 10යි ධනයි ධනයි බෙදුනම ලකුණු සමාන දෙකක් බෙදෙනවා නම් උත්තරය ධනම තමයි හරි පහ බලමු අපි පස්වෙනි උදාහරණේ ඍණ 30 අපි බෙදමු ධන 5 අපි බලමු 30 5 බෙදුනහම උත්තරය 35 බෙදුනම උත්තරය 6යි ඍණයි ධනයි බෙදුනම උත්තරය ඍණ 35 බෙදුනම උත්තරය 6යි ඍණයි ධනයි ලකුණු අසමාන නම් උත්තරය ඍණ බවට පත් වෙනවා අපි 6 වෙනි උදාහරණය බලමු
ऋण पनाहा आपी बेदेमु ऋण दहाई अब बालम उत्तर मुकाद दिया पनाहा दहाई इन बेदुना मु उत्तरे पहाई ऋणाई ऋणाई लाखुरु समानाई इन्हाँ हमें के उत्तरे दाना बावड़ पात न लाखुरु समान देखा गुणकरा लाखुरु समान देखा बेदुआ उत्तरे दाना बावड़ पात नो अब मेरे वाके का बालम हाथ ऋण देखकर गुण किरीम ऋण तूना गुण किरीम ऋण हाथर अब बाल मैं के उत्तरे मुकाद दिखेगा अब इस संख्या टी गुण करेगा न्यान देवरात तूने हायाल हायावारा हाथरा विसी हाथराय ऋणाय ऋणाय दान दानाय ऋणाय ऋण मैंने में तमा उत्तरे बार बात करन अब ताऊ दा हरने बाल अब मैं एक बार हाल हाथर वर अध्याय हाथली आय रीनाई रीनाई दान बालम तुम वर अध्यक्ष हाय आय दाना आय रीनाई रीन तो मैं तवा सुलु कराना पड़ूंगा बीटा अपने मुकादे उत्तरे मैं कट तूना ही देवरा मैं कट विस आय ना दाना विस बेदी में रीन तूना एक याने रीन विस बेदी में तुन एक याने उत्तरे बोलते हैं ने हाय आय देखे बेदी में तुनाई फ्री ना किया ले ना वा वो तो दानाई रीनाई बेदी ना में आवश्यक उत्तरे लापुरे बैंडों ने फ्री ने हाँ मैंने मैं आकार इन दरों ने ऊपर पुलवा दाना रीना पटने वा आगान ना तू मैंने मैं बैले आधा अवबोध या तीव्र ना वा नाम मैं मूली का अवबोध या तीव्र ना वा नाम ओबटा पुलवा ओबगे विवाह के प्रश्न वाला टा एक के लकुना पत अडू कर गान ना तू हरी ये टा उत्तर लिया मुकदे बहुत दरुआन මේ දන රින නිසා අන්තිමේදී ලකුණු මාරු වෙලා මුළු ගානටම යන ලකුණු ප්‍රමාණය අහිමි කර ගන්නවා. එම නිසා මේ පාඩම ඉතාමත් වැදගත් දරුවනේ විභාගයට ලියන දරුවෙක් විදිහට ගණිතය ඉගෙන ගන්න දරුවෙක් විදිහට මම හිතන්නේ මේ දන රින ලකුණු වල ගණිත කර්ම කොහොමද කරන්නේ කියන එක අතිශයින් වැදගත්. එම නිසා මේ පුරුදු පුහුණු කර ගන්න ඔබට අමතක නම් නැවත නැවත පුරුදු පුහුණු කර ගන්න. එය ඔබට අත්වලක් සපයාවි ඔබගේ ගණිත දැනුම ඉතාමත් හොඳින් වර්ධනය කර ගන්න. හොඳින් ගණිතය සවිශේෂඳ හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න. ඉතින් අපගේ මූලික පාඩම් හතරමින් නිමවටපත් වෙනවා. මූලික ගණිත කර්ම එකතු කිරීම අඩු කිරීම ගුණ කිරීම අපි කතා කරා. භාග සංඛ්‍යා අඩු කිරීම එකතු කිරීම ගුණ කිරීම අපි කතා කරා. දශම සංඛ්‍යාවල මූලික ගණිත කර්ම එකතු කිරීම අඩු කිරීම ගුණ කිරීම බෙදීම අපි කතා කරා. දැන් අපි සංඛ්‍යාවල ධන ඍණ කොහොමද එන්නේ කියන එක අපි සම්බන්ධය අපි ගැන කතා කරා. මෙන්න මේ හතරම විශ්වාස කරනවා ඔබට අතිශයින්ම දෙකක් ඔබගේ ඉදිරි පාඩම් වලට එම නිසා මේ මූලික මේ මේ පාඩම් හතර මම ඔබ වෙනුවෙන් සියලු දෙනාටම පොදු පාඩම් විදිහට ඉදිරිපත් කළේ අපි ඉදිරියේදී ඔබ ඔබ සමග එකතු වන්නේ ඔබගේ ඒ ඔබගේ ඒ ඒ ශ්‍රේණි වලට අදාළ පාඩම් වලින් අපි ඔබව හමු වෙනවා විශේෂයෙන් අපොස සාමාන්‍ය පෙළ ලියන දරුවන් වෙනුවෙන් විශේෂ ගණිත වැඩමුළු විශේෂ ගණිත සම්මන්ත්‍රණ කිහිපයක් ඉදිරියේදී පැවැත්වීමට අපි බලාපොරොත්තු වෙනවා ඉතින් ඔබ සමට මේ පාඩම මා අද මෙතනින් නවත්ව කරනවා ඔබට තමත් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ විතරක් නෙමෙයි මේ වගේ වීඩියෝ සෑම දවසම බලන්න පුළුවන් පල්ලෙහා තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරන්න මතක් කරන්නත් එපා.